Sadhu, sadhu, sadhu. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Namo tassa bhagavato arahato samma sambuddhassa. Sadhu, sadhu, sadhu. Namo buddhaya. Pinnat swamin wahanselage navasarai. Ada dawaseth ape sutra panthi thamai dan me arambha karanne. Ithin api me wenakota igena ganne Anguttara Nikaya හතර පොත් වහන්සේගේ තියෙන සූත්‍ර දේශනා. එතකොට අපි මේ දවස්වල ඉගෙන ගන්නේ සාරාණීය වර්ගය. එතකොට සාරාණීය වර්ගයේ සූත්‍ර කීපයක් තියෙනවා. එතකොට මේ සූත්‍ර වලින් අපි ඉස්සලා දවසේ ඉගෙන ගත්තා මච්චික කියන සූත්‍රය. එතකොට අද තියෙන්නේ 9 වෙනි සූත්‍රේ පඨම මරණ සති කියන සූත්‍රය. එතකොට මොන වර්ගෙද තියෙන්නේ? සාරාණීය වර්ගය. එතකොට සාරාණීය වර්ගයේ 9 වෙනි සූත්‍රය තමයි පඨම මරණ සති සූත්‍රය. එතකොට මරණ සතිය කියන්නේ මරණය ගැන, මරණ සතිය ගැන අදාළ පළමු දෙසුම. එතකොට මරණ සතිය කියන්නේ මරණය කියන එක අපි දන්නවා. සතිය කියන්නේ සිහිය පිහිටුවාගෙන. එතකොට මරණය ගැන සිහි කිරීම තමයි, සිහිය පිහිටුවාගෙන සිටීම තමයි මරණ සතිය කියලා කියන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ දැන් ධර්මයේ දේශනා කළාට පස්සේ ආර්ය සත්‍ය 4ක් කියලා දීලා තියෙනවා. ඒතර ඒකෙන් පළවෙනි එක තමයි දුක්ඛ ආර්ය සත්‍ය. ඒතර දුක්ඛ ආර්ය සත්‍ය යටතේ කරුණු ගොඩක් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. ඒ තමයි ඉපදීම දුකයි, ලෙඩවීම දුකයි, වයසට යාම දුකයි, මරණයටපත් වීම දුකයි, ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකයි, අප්‍රිය පුද්ගලයන් සමග එක්වීම දුකයි, කැමති දේ නොලැබීම දුකයි. ඔක්කොම එකතු කරලා හකුලවා කිව්වොත් පංච උපාදානස්කන්ධයම දුකයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. එතකොට ඔන්න ඔය දුක්ඛාරය සත්‍ය අපිට මොකද්ද කරන්න තියෙන්නේ? දුක අවබෝධ කරන්න ඕනේ. දුක අවබෝධ කරන්න නිකන් අපිට පුළුවන් කමක් නැහැ. ඇයි නිකන් පුළුවන් කමක් නැත්තේ? දුක හටගන්න හේතුවක් තියෙනවා. ඒතර හේතුව තියෙනකන් දුක අවබෝධ කරන්න පුළුවන් කමක් අපිට නැහැ. ඒතර එහෙනම් බුදුරජාණන් වහන්සේ හොයාගත්ත දේ තමයි දුක කියන එක මේ හේතුවක් නිසා හටගන්නේ. ආන්ගේ හේතුව තියෙනකන් දුක නැති කරන්න බෑ. හේතුව නැති කළොත් දුකෙන් නිදහස් වෙනවා කියන අදහස තමයි බුදුරජාණන් වහන්සේ අපට අපේ ලෝකෙට කියලා දුන්නේ. එතකොට ඔන්න දුකෙන් නිදහස් වෙන්න නම්, දුකෙන් අවබෝධ කරන්න නම් දුක හටගන්න හේතුව දුරු කරන්න ඕනේ. ඒකට හේතුව දුරු කරනකොට තමයි දුකෙන් නිදහස් වෙන්නේ. ඉතින් ඒ සඳහා බුදුරජාණන් වහන්සේ දුකත් කියලා දීලා, දුක හටගන්න හේතුවක් කියලා දීලා, දුක නැතිවීම ගැනත් කියලා දීලා, දුක නැති කරන්න ඕනේ මාර්ගයකුත් අපට කියලා දුන්නා. ආන් ඒ මාර්ගයට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඒකට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කර ශ්‍රාවකෙක් හැටියට ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගොනු වෙලා තියෙන්නේ සතර සතිපට්ඨානය තුලයි. ඒතර සතර සතිපට්ඨානය පුරුදු කරනකොට එයා තුල ආර්ය අෂ්ටාංගික මාර්ගයේ දියුණු වෙලා යනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළා කය කෙරෙහි සිහි පිහිට වෙනකොට කය කෙරෙහි තියෙන කැමැත්ත දුරු වෙලා යනවා. ඊට පස්සේ වේදනාව කෙරෙහි සිහි පිහිටවගෙන ඉන්නකොට වේදනාව කෙරෙහි කැමැත්ත දුරු කරන්න පුළුවන්. සිත කෙරෙහි සිහි පිහිටවගෙන ඉන්නකොටත් සිත කෙරෙහි තියෙන කැමැත්ත දුරු කරන්න පුළුවන්. ධර්මයන් කෙරෙහි සිහි පිහිටවගෙනකොට ධර්මයන් කෙරෙහි කැමැත්ත දුරු කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා කැමැත්ත දුරු වෙනවා නම් යම් ක්‍රමයකින්, ආන් ඒ ක්‍රමයට කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා. ඒකට එහෙනම් ආර්ය අෂ්ටාංගික මාර්ගයත් බුදුරජාණන් වහන්සේ අපට ඊටාම් පැහැදිලිව කියලා දීලා තියෙනවා. ඒ වගේම දුක ගැනත් විස්තර කරලා කියලා දීලා තියෙනවා. දුක හටගන්නේ ආසාවෙන් කියන එකත් කියලා දීලා තියෙනවා. ආසාව නැති කළොත් දුක නැති වෙනවා කියන එකත් කියලා දීලා තියෙනවා. ඉතින් ආන් ඒ ආර්ය සත්‍ය හතර තමයි අපිට අපි අවබෝධ කරන්නට ඕනේ. ඒ සඳහා උපකාරී වෙන සිහි කිරීමක් තමයි මරණ සතිය කියලා කියන්නේ. ඒතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ධර්මාර්ගයේ පුරුදු කරනකොට අපිට ඉස්සල්ලාම ඇති කරගත යුතු ප්‍රධාන ගුණාංගයක් තමයි වීරිය කියන එක. ඒතකොට වීරිය කියන ගුණාංගය අපි තුළ බලවත් ඇති කරගත යුතු ගුණාංගයක්. ඒතකොට වීරියෙන් තොරව අපිට සිහිය දියුණු කරන්න බෑ. වීරියෙන් තොරව සමාධිය දියුණු කරන්න බෑ. වීරියෙන් තොරව ප්‍රඥාව දියුණු කරන්නත් බෑ. වීරියෙන් තොරව සීලය දියුණු කරන්නත් බෑ. ඉතින් හැම දෙයකටම මුල් වෙනවා එහෙනම් වීරිය කියන කාර්යය. එතකොට වීරිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ නූපන්නා වූ අකුසල් නූපදවා ගන්න වීරිය කරන්න ඕනේ කියලා. ඊට පස්සේ උපන් අකුසල් දුරු කරන්න වීරිය ඇති කරන්න කිව්වා. ඊට පස්සේ නූපන් කුසල් උපදවා ගන්න වීරිය කරන්න කිව්වා. උපන් කුසල් දියුණු කරගන්න වීරිය කරන්න. ওই කොටස තමයි වීරිය ගැන බුදුරජාණන් වහන්සේ වදාළේ. ඒකට ආන්ගේ වීරිය ඇති කරගන්න අපට යමක් සිහි කළ යුතුයි. නැත්තම් ඉබේ වීරිය උපදින්නේ නැහැ. දැන් දුක අවබෝධ වෙන්න නම් දුක හටගන්න හේතුව නැති කරන්න ඕනේ. ඒ වගේ හේතුඵල ධමයක් බුදුරජාණන් වහන්සේ කියලා දුන්නේ. ඒකට එහෙනම් වීරිය නිකන් ඉබේ ඇති වෙන එක නෙවෙයි. ඒකට වීරිය හිතාමතාම කරුණු සිහි කළා උපද්දවගත යුතු දෙයක් තමයි වීරිය කියන්නේ. ඒකට නූපන් අකුසල් නූපදව ගන්න බලවත් උත්සාහයක් අපි තුල ගොඩනගා ගන්න ඕනේ. ඒකට ඒ උත්සාහය ඇති කරගන්න ඒ වීරිය ඇති වෙන විදිහට අපි කල්පනා කරන්න ඕනේ. ඒකට කල්පනා කිරීමත් තමයි වීරිය ඇති වෙන්නේ. එතකොට අපි වීරිය ඇති කරගන්න මුලින් ගොඩක්ම වැදගත් වෙන කාරණයක් තමයි බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි සිහි කරන්න ගත්තොත් එහෙම. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගුණ සිහි කරන්න ගත්තොත්. ඒ සංඝ ගුණ සිහි කරන්න ගත්තොත් ඒ තෙරුවන් කෙරෙහි ගුණ සිහි කරන්න අපිට දැන් සංඝ රත්නයේ ගුණ සිහි කළොත් ලොකු වීරියක් උපදිනවා. ඒ ධර්මයේ ගුණ සිහි කරන්න ගත්තොත් මේ ධර්මයේ ඒකාන්තයෙන්ම සාක්කාතයි. සම්දිට්ඨිකයි, අකාලිකයි. ගුණ සිහි කරන්න ගත්තොත් ඔන්න වීරිය උපදිනවා. බුදු ගුණ සිහි කළොත් බලන්නකෝ දැන් බුදුරජාණන් වහන්සේගේ වීරිය ගත්තොත් එහෙම. අසාමාන්‍ය වීරියක්නේ බුදුරජාණන් වහන්සේට තිබෙන්නේ නේද? සම්බුද්ධත්වයට පත් වෙන්න කලින් ඒ බෝසත් කාලේ දුෂ්කර ක්‍රියා කරන කාලේ පුදුම වීරියක් බුදුරජාණන් වහන්සේ අරගෙන තියෙනවා. දැන් අපි අහලා තියෙනවා සමහර දවස් වලට හාල් ඇටයක් තරම් චූටක් වළඳලා තමයි දවසම ඉන්නේ. සමහර දවස් වලට මුං ඇටයක් වළඳලා. ඒක උරේ පුංචි දෙයක් වළඳලා දවසක් ගෙවනවා කියන්නේ අසාමාන්‍ය වීරියක් නෙවෙයි. විශාල වීරියක් අරගෙන තියෙනවා මේ කාලේ බුදුස්තන්. දැන් අපි කියමුකෝ දැන් ඒ ඉස්සල බලන්නකෝ. දැන් මාතබෝසක ජාතකයේ තියෙන බුදුරජාණන් වහන්සේ බෝසත් කාලේ අර අම්මත් එක්ක කුණාටුවට අවුහෙලා සාගරේ අතරමං වුණාට පස්සේ අම්මා කරේ තියාගෙන දවස් 7ක් එක දිගට පේන්නේ නැති කෙලවරක් පේන්නේ නැති මොහොතේ පේනනවා කියන්නේ සාමාන්‍ය වීරියක් ඕනේද? අසාමාන්‍ය එකක් නෙවෙයි. දැන් සාමාන්‍යයෙන් අපිට මීටර් 100ක් පේන ගන්න අමාරුද ලේසිද? අමාරුයි. ඒකට දවස් 7ක් එක දිගටම කෙලවරක් පේන්නේත් නැහැ. තානියෙමත් නෙවෙයි. අම්මත් කරේ තියාගෙන කොච්චර කායික වීරියක් ඕනද? මානසික වීරිය එතකොට. ඒක දරා ගන්න. ඒතර බෝසත් කාලයේ බුදුරජාණන් වහන්සේගේ ජීවිතේ පුදුම වීරියවන්ත ජීවිතයක් ගත කළා. ඊට පස්සේ සම්බුද්ධත්වයට දුෂ්කර ක්‍රියා කරන කාලේ ඒ වගේම වීරියක්. සාමාන්‍ය මනුස්ස ලෝකයේ කෙනෙක් වීරිය කරනවා නම් ඒ වීරියවන්ත අය අතර අග්‍රම වීරියවන්ත කෙනා තමයි බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ. එතකොට ආන් දැන් බලන්න මාර සේනාව එනකොට දැන් මාරයා එනකොට බුදුරජාණන් වහන්සේ හෙල්ලෙන්නවත් නැතුව කිසිම කම්පනයක් නැතුව ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ යට එක අදහසින්ම අර වීරිය කොහොමද ඇති කරගත්තේ? මාගේ ලේ යටමස් වියලේවා නහරත් ඇටත් ඉතුරු වෙනවා නම් ඉතුරු වේවා කියලා තමයි වීරිය පටන් ගත්තේ. ඒකට බුදුරජාණන් වහන්සේ නම් ඒ බුද්ධත්වයට පත් වෙන වීරියම තමයි එතනින් මුල් වෙලා ගොඩ ආවේ. ඉතින් ඒ නිසා වීරිය ගැන බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ අපි සිහි කරන්න ගත්තොත් ඔන්න අපිට වීරිය උපදිනවා. ධර්මයේ ගුණ කල්පනා කරන්න ගත්තත් වීරිය උපදව ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ මනාකොට දේශනා කළේ සම්දිට්ඨික එකක්, අකාලිකක්, එහිපස්සක එකක්. ආන් එහෙම ධර්මයේ ගුණ සිහි කළත් අපිට වීරිය ඇති කරගන්න පුළුවන්. දැන් ඒකට කියන්නේ ධම්මාධිපතය කියලා තියෙනවා. ඒතකොට ධර්මයේ අධිපති කරගෙන සිහි කරනවා. එතකොට ඔන්න වීරිය උපදින, අකුසල් දුරු කරන්න, කුසල් උපදව ගන්න. කොහොමද ධර්මය අධිපති කරගෙන සිහි කරන්නේ? තමන්ට බණ භාවනා කරගන්න උත්සාහ කරනකොට අකුසලයක් හට ගන්නවා හිතේ. එක්ක රාගයක්, එක්ක දේශයක්, එක්ක මොහයක්. ආන් ඒ රාග දේශෙම හට ගන්නකොට එයා ධර්මය අධිපති කරගන්න, ධර්මයේ ඉස්සරහට ගන්න. මේදී සවාක්හත ධර්මයක් දේශනා කළා තියෙද්දිම මේ ශ්‍රද්ධාවෙන් පැවිදිච්ච මං මේ රාග සිතුවිලි හිතා ඉන්න එක නම් හොඳ නැහැ. දේශ හිතුවිලි හිතා ඉන්න එක නම් හොඳ නෑ. මෝහ සිතුවිලි හිතේ හිතා ඉන්න එක නම් හොඳ නෑ කියලා සවාක්ඛාත ධර්මයේ සිහි කරනවා. මේතර සම්දිට්ඨික ධර්මයක් කියලා තියෙද්දී, අකාලික ධර්මයක් කියලා තියෙද්දී මම මේ අකුසල ධර්මයන් හිතේ හිතා ඉන්න එක හොඳ නෑ කියලා සිහි කරන්න ගන්න. ඔන්න එතකොට වීරිය උපදින, අකුසල් දුරු කරන්න. ඊට පස්සේ සංඝ රත්නය ගැන සිහි කරන්න ගත්තොත් සංඝ ගුණ සිහි කරන්න ආන් ඒ ශ්‍රාවක සංඝ රත්නයේ ගුණ සිහි කරනකොට අපිට ලොකු වීරියක් උපදව ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම වැදගත් වෙන එකක් තමයි මරණය ගැන සිහි කරන එක. ඒ සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරන කෙනෙක් නම් මරණය ගැන සිහි කරන්න බයයි. ඒතර බුදුරජාණන් වහන්සේ වදාළේ මරණය ගැන සිහි කරනකොට ඒක කුමක් පිණිසද හේතු වෙන්නේ කියලා මෙන්න මේ දේශනාවේ විස්තර කරලා තියෙන හොඳ ලස්සනට. ඔන්න එක් තමයි ඒක බුදුරජාණන් වහන්සේ නාදිකා කියන ගමේ ගඩොල් වලින් කළ ගෙහි වාසය කරන සේක. එතකොට නාදිකා කියන ගමේ ගඩොල් වලින් හදපු කුටියක බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. එදා බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා භික්ෂුන් වහන්සේලා එමතුවා. අමතලා බුදුරජාණන් වහන්සේ ඊට ස්වාමීන් වහන්සේලාත් පින්තුන් වහන්සේ කියලා බුදුරජාණන් වහන්සේට ආමන්ත්‍රණය කළා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා මහණෙනි මරණ සතිය භාවිතා කිරීම, මරණය ගැන නිතර සිහි කිරීමෙන් බහුලව ප්‍රගුණ කිරීමෙන්, බහුලව කියන්නේ නිතර බහුලව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මහානිසංස ලැබෙන්නේ කියලා. මහත්ඵල මහා ආනිසංස ලැබෙන්නේ කියලා කියනවා. මරණය ගැන සිහි කරන්නේ නිවන පිහිට කොට ඇත්තේ. ඒකට දැන් අපි බලාපොරොත්තු මොකද්ද? නිවන් අවබෝධ කරන් තමයි බලාපොරොත්තු. ආගේ බලාපොරොත්තු ඉෂ්ට වෙනවා මරණය ගැන සිහි කරනකොට. නිවන කෙලවර කොට ඇත්තේ මරණ සතිය පුරුදු කරගෙන ගියොත් අවසන් වෙන්නේ කොහෙන්ද? නිවන් අවබෝධ කිරීමෙන් තමයි අවසන් වෙන්නේ. මහණෙනි ඔබ මරණ සතිය මෙච්චර මේ වටිනා, මෙච්චර ආනිසංසදායක මරණ සතිය ඔබලා වඩනවාද කියලා ඇහුවා ස්වාමීන් වහන්සේලා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට නිතර සිහි කරන්න කියපු මේ සංඥාවක් තමයි මරණ සතිය කියලා කියන්නේ. ඒකට බුදුරජාණන් වහන්සේ කොහොමද හැවේ නිවන පිහිට කොට ඇති, නිවන කෙලවර කොට ඇති, මහත්ඵල මහානිසංස ලැබෙන මරණ සතිය ඔබලා වඩනවාද කියලා ඇහුවා. ඒකට මෙහෙම කිව්වට පස්සේ එතන හිටිය ස්වාමීන් වහන්සේලා ගොඩක් පිරිසකට තමයි මේ දේශනාව කරන්නේ. එතන හිටිය එක ස්වාමීන් වහන්සේ නමක් නැගිටලා සිවුර ඒකාංශ කරලා කියනවා ස්වාමීනි මම මරණය පිළිබඳව සිහි කිරීම කරමි කියලා. මම මරණ සතිය වඩනවා කියලා. බුදුරජාණන් වහන්සේ භික්ෂුව මරණ සතිය වඩන්නේ කොයි විදිහටද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා දැන් මේ ස්වාමීන් වහන්සේ. ඒතකොට ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මෙහිලා මට මෙහෙම හිතෙනවා කියලා. මේ ස්වාමීන් වහන්සේ මරණ සතිය වඩන විදිය. අහෝ ඒකාන්තයෙන් මම එක් රෑ දවාලා ජීවත් වන්නේ නම්, එතෙක්කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නේ නම්, ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ. වශයෙන්ි ස්වාමීනි මම ඔය ආයුරින් තමයි මරණ සතිය වඩන්නේ කියලා. දැන් මේ ස්වාමීන් වහන්සේගේ ජීවිතේ කොච්චරද විශ්වාස? දවස් එකමාරයි. එක දවසයි වරුවයි. ඒකට මට දවස් එකමාරක් තව මම ජීවත් වෙයි දන්න. ආන් ඒ එකමාර මට තිබ්බොත් මම බුදුරජාණන් වහන්සේ ශාසනය සිහි කරනවා. තේකර ජීවිතේ කාල කොච්චරද විශ්වාස කරේ? තව දවස් එකමාරක් මං ජීවත් වෙයි කියලා. දැන් එතකොට හොඳ එන වීරියක් තියෙනවා නේද? ඊට පස්සේ වන්න එතන හිටිය තවත් ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් වහන්සේට කියනවා භාග්‍යවතුන් වහන්සේ මමත් මරණ සතිය වඩමි. එතකොට බුදුරජාණන් වහන්සේ භික්ෂුව ඔබ කොයි විදිහටද මරණ සතිය වඩන්නේ? ඉතින් ඒ වෙලේ ස්වාමීන් වහන්සේ කියනවා භාග්‍යවතුන් වහන්සේ මට මෙහෙමයි හිතෙන්නේ කිව්වා. අහෝ ඒකාන්තයෙන් මම දහවලක් ජීවත් වන්නේ නම් එතෙක්කල් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය කරන්නේ කියලා කිසි කරන්නේ කියලා කිව්වා. දැන් මේ ස්වාමීන් වහන්සේට ඒක දහවලක් කියන්නේ කොහේ? එක දවසයි. ඉස්සෙල්ලා ස්වාමීන් වහන්සේ දවස් එකමාරයි. මේ ස්වාමීන් වහන්සේට එක දවසයි. එක දවසක් මං ජීවත් වුණොත් මම බුදුරජාණන් වහන්සේගේ ශාසනය සිහි කරනවා කියලා. ඊට පස්සේ තවත් ස්වාමීන් වහන්සේ නමක් එතනින් නැගිට්ටා. නැගිටලා බුදුරජාණන් ස්වාමීනි මමත් මරණ සතිය වඩනවා කියලා. ඔබ කොහොමද මරණය ගැන සිහි කරන්නේ? ස්වාමීනි මෙහිලා මට මෙසේ සිතෙයි. අහෝ ඒකාන්තයෙන් මම එක් ආහාර වේලක් වළඳන කාලයක් ජීවත් වන්නේ නම් ඇති කියලා. එක් ආහාර වේලක් කියන්නේ වරුවයි. උදේ දවල් දාන වැන්දුවට පස්සේ ආයෙ බෑනේ වළඳන්න. ඒකට එක වරුවක් ජීවත් වුණොත් මට ඇති. මම ඒ කාලේ භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය සිහි කරන්නම් කිව්වා. ඊට පස්සේ තව ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. දැන් ඒ ස්වාමීන් වහන්සේ නැගිටලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මමත් මරණ සතිය වඩනවා කියලා. භික්ෂුව ඔබ කොහොමද මරණ සතිය වඩන්නේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අහෝ මම ඒකාන්තයෙන් සතර පස් පිඩක් ආහාර පාන අනුභව කරෙන්නම් එතෙක්කල් ජීවත් වෙන්නේ නම් එතෙක්කල් භාග්‍යවතුන් ශාසනය මෙනෙහි කරන්නේ නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ. පහත් පිඩවල කීයද? 4ක් හරි 5ක් හරි වළඳන වේලාව ජීවත් වෙනොත් මට ඇති. එච්චරයි විශ්වාස දැන් ජීවිතය ගැන. ඊට පස්සේ වන්න අනේ ස්වාමීන් වහන්සේ තව ස්වාමීන් වහන්සේ නමක් නැගිට්ටා. දැන් ගොඩක් ඉඳලා තියෙන එතකොට නේද? ඒ ස්වාමීන් වහන්සේ කියනවා ස්වාමීනි මට මෙහෙමයි මරණ සතිය වඩන්න කිව්වා. මම එක් ආහාර පිටක් සපා අනුභව කෙරෙන්නම් එතෙක්කල් ජීවත් වෙන්නම් භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය සිහි කරන්නම් කිව්වා. එතකොට එක බත් පිටක්. දැන් පළවෙනි ස්වාමීන් වහන්සේ කොච්චරද? දවස් එකමාරයි. දෙවෙනි ස්වාමීන් වහන්සේ දවස් එකයි. තුන්වෙනි ස්වාමීන් වහන්සේ වරුවයි. හතරවෙනි ස්වාමීන් වහන්සේ බත් කඩවල 4ක් 5ක් වළඳන වෙලාව. පස්වෙනි ස්වාමීන් වහන්සේ එක බත් පිටක් වළඳන වෙලාව කොච්චර වෙලා යයිද? සාමාන්‍ය විනාඩියක් වත් යන්නේ නැහැ නේ. එක බත් පිටක් හතල කන විනාඩි 2ක් වෙයි කියන්නේ. විනාඩියක් හෝ 2ක්. ජීවත් වුණොත් මට ඇති. ඉතින් මම ඒක වෙලාවේ මේ ශාසනය සිහි කරනවා කියලා. ඊට පස්සේ ඔන්න එතන හිටියා තවත් ස්වාමීන් වහන්සේ නමක්. 6වෙනි ස්වාමීන් වහන්සේ. ඒ ස්වාමීන් වහන්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ මමත් මරණ සතිය වඩනවා කියලා. භික්ෂුව ඔබ කොයි ආකාරයෙන්ද මරණ සතිය වඩන්නේ? ස්වාමීනි මෙහිලා මට මෙසේ සිතේ. අහෝ ඒකාන්තයෙන් මම කාලයත් තුළ ආස්වාස කොට ප්‍රස්වාස කෙරෙම්ද ප්‍රස්වාස කොට ආස්වාස කෙරෙම්ද එතෙක්කල් ජීවත් වෙන්නේ නම් එතෙක්කල් භාග්‍යවතුන් මෙනෙහි කරන්නේ නම් ඒකාන්තයෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ. ගත්ත හුස්ම රැල්ල උඩට ගන්න එකයි පහළට හෙළන එකයි කාලේ මං ජීවත් වෙයිද කියලා මට ෂුවර් නෑ, විශ්වාස නෑ. ආන් ඒ කාලේ තිබ්බොත් මං ලොකු දෙයක් කරගන්නවා කියලා සාස. ඒකට දැන් බලන්න එහෙනම් වීරිය උපදින එකක්ද නැති එකක්ද දැන් මේක? වීරිය උපද්දවා ගන්න ගොඩාක් වටින දෙයක් තමයි මරණ සතිය. අප්‍රමාදී වෙන්න ගොඩාක් උපකාර වෙන දෙයක් තමයි මරණ සතිය කියන්නේ. නැත්තම් ප්‍රමාදයටනේ අපි එන්නේ. අපිට හිතෙන්නේ අපි මේ අවුරුද්දක් ජීවත් වෙයි. එහෙම නැත්තම් අවුරුදු 2ක් ජීවත් වෙයි, අවුරුදු 3ක්, අවුරුදු 40ක්, අවුරුදු 50ක් ජීවත් වෙයි කියලා අපිට හිතෙන්නේ. දැන් මේ ස්වාමීන් වහන්සේලා එතකොට දවස් එකමාරක් ජීවත් වෙයිද කියලා දන්නේ නැහැ කිව්වා. ඒ කාලෙ තිබ්බොත් මට ප්‍රමාණවත් කියලා. අන්තිමට කිව්වා ගත්ත හුස්ම රැල්ල ඉහළට අරගෙන පහළට හෙළන වෙලාවවත් ජීවිතේ සුවර්ණ විශ්වාස නැහැ. ආන් ඒ කාලේ තිබ්බොත් මම භාග්‍යවතුන් වහන්සේගේ ශාසනය මෙනෙහි කරන්නම්. මෙසේ පැවසූ කල්ලි බුදුරජාණන් වහන්සේ භික්ෂූන්ට මෙසේ වදාළ සේක. ඔන්න දැන් බුදුරජාණන් වහන්සේ මේ කාරණා හයම අහගෙන හිටියා. පළවෙනි එක මොකද්ද? දවස් කීයක්ද? දවස් 1:00. දෙවෙනි ස්වාමීන් වහන්සේට 1 දවසයි. තුන්වෙනි ස්වාමීන් වහන්සේට 1 වරුවයි. හතරවෙනි ස්වාමීන් වහන්සේට බස් කටවල් 4-5ක්. පස්වෙනි ස්වාමීන් වහන්සේට 1 බත් කටක්. හයවෙනි ස්වාමීන් වහන්සේට ආස්වාස් ප්‍රස්වාස කරන වෙලාව. මහණෙනි, යම් භික්ෂුවක් මෙසේ මර සතිය වඩයිද අහෝ ඊට පස්සේ ඔන්න එකින් එක බුදුරජාණන් වහන්සේ දවස් 1:00ක් ජීවත් වෙනවා. ඊට පස්සේ දවස් 1ක් ජීවත් වෙනවනම් ඊට පස්සේ 1 වරුවක් ජීවත් වෙනවනම් ඊට පස්සේ බත් පිටවල් 4-5 පීඩක් ආහාර සප අනුභව කරෙම්ද එතෙක්කල් ජීවත් වෙන්නා විතෙක්කල් භාග්‍යතුනේ ශාසනය මෙනෙහි කරන්නේ නම් ඒ කාන්තෙන් මා විසින් බොහෝ දෙයක් කරන ලද්දේ වන්නේ කියා වේද මහණෙනි, මේ භික්ෂූන් ප්‍රමාදයේ වාසය කරන්න ඕය කිව්වා. ඒතර මේ 4 දෙනාම ප්‍රමාදීව වාසය කරන අය කිව්වා. එතකොට අපි කොච්චර අප්‍රමාදී වෙන්න ඕනද නේ? ඒතර දවස් 1:00ක් කල් ඉල්ලපු ස්වාමීන් වහන්සේ ප්‍රමාදයි නම් අපිට ලොකු වීර්යයක් එහෙනම් ඇති කරගන්න උපකාරී වෙනවා. නිතර එහෙනම් මරණ සතිය අපි සිහි කරනවා නම් ඊට පස්සේ ප්‍රමාදී වාසය කරන ආශ්‍රව ශේවීම් පිණිස සෙමෙන් මරණේ සත වඩන්නේයි කියනු ලැබේ. මේ අය ඊටාත්ම හිමින් මරණ සතිය වඩන අයයි කියලා කියනවා. ඊට පස්සේ වෙන බුදුරජාණන් මහණෙනි, යම් භික්ෂුවක් මෙසේ මරණ සතිය වඩයිද එනම් මේ කාන්තේ ආහාර පිඩක් අනුභව කරන වෙලාව. ඒ වගේම ආස්වාස ප්‍රස්වාස කරන වෙලාව විතරක් වඩන කෙනෙක් සිටීද මේ භික්ෂූන් අප්‍රමාදී වාසය කරන්න ඕය. ආශ්‍රව සේවීම් පිණිස තියුණු ලෙස මරණ සතිය වඩනවායයි කියනු ලැබේ කිව්වා. ඔන්න දැක්කද? එහෙනම් හොඳට මරණ සතිය වඩන්නේ කවුද? එක බත් පිටක් වළඳන වෙලාව මරණ සතිය සිහි කරන කෙනයි, ගත්ත හුස්ම රැල්ල ඉහළට පහළට එන වෙලාව ඇති කියලා වීරිය වඩන ස්වාමීන් වහන්සේලායි තමයි අප්‍රමාදීව වාසය කරනවා කියලා කිව්වේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, ඒ නිසා ඔබලා මෙන්න මේ විදිහට හික්මිය යුතුයි කිව්වා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. කොයි විදිහට හික්මෙන්න ඕනේ? අප්‍රමාදීව වාසය කරන්නෙමු, ආශ්‍රයයන් සේවීම් පිණිස ලෙස මරණ සතිය වඩන්නෙමු. මහණෙනි, ඔබ විසින් මෙසේ හික්මිය යුත්තේ. ඒකට දැන් මේ අවවාද කාගේද? භාග්‍යවතුන් වහන්සේගේ අවවාදය. ඒතර භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි අපිට පැහැදීම තියෙනවා නම්, ධර්මයේ කෙරෙහි පැහැදීම තියෙනවා, සංඝ රත්නයේ කෙරෙහි පැහැදීම තියෙනවා. අපි කොයි විදිහට තේරෙන මරසතේ වඩන්න ඕනේ? දවස් නෙවෙයි. එක බත් පිටක් වළඳන වෙලාව මට ජීවත් වෙයිද දන්නේ. ගාත්ම හුස්ම රැල්ල වලට අරගෙන පහළට හෙළන වෙලාවේ මං ජීවත් වෙයිද දන්නේ, ඊට කලින් මම මැරෙයිද දන්නේ කියලා. ආන් ඒ විදිහට වීර්යය වඩන්න ඕනේ. ඒකට බලන්න, දැන් අකුසලයක් හිතට ආවොත් එහොන්න හිතට රාග සිතුවිල්ලක් ආවා. ඒකට වෙන ටක් ගාලා මරණය සිහි වෙනවා. මං තව පොඩ්ඩක් වෙලා මැරෙයිද දන්නේ ටිකක් වෙලා යනකොට. දැන් බත් පිටක් වළඳන වෙලාවක විනාඩියක් දෙකක්නේ. තිනාව විනාඩියකින් මම මැරෙයිද දන්නේ කියලා හිතුව. ඒ රාග සිත තියෙන වෙලාවේ මම මැරුණොත් කොහෙද උපදින්නේ? එක්ක නිරේ එක්ක තිරිසන් ලෝකේ උපතක් කරා යනවා කියලා වීරිය වඩන්න කියනවා. ඒකට වීරිය උපද්දව ගන්න ඕන සීකල යුතු කාරණයක්. හිතට අකුසලයක් එනකොටම සීහි කරන්න කොහොමද? එහෙනම් මම තව කොච්චර වෙලා ජීවත් වෙයිද දන්නේ. එහෙනම් මම ඉක්මනට මේක දුරු කරන්න ඕන. ඒකට එහෙනම් මරණ සතිය නිතරම වැඩි යුතු එකද නැති එකද? හිතේ නිතරම පිහිටලා තිරිය යුතු එකක් මරණ සතිය. ටික වෙලාවක් වඩලා ටික වෙලාවක් අතහරින එක නෙවෙයි. එහෙනම් නිතරම හිතේ පිහිටිය යුතු එකක් තමයි මරණ සතිය කියන්නේ. නිතරම කියන්නේ විනාඩියක් ඇතුළත. දහන්තිමරේ කිය හුස්ම රැල්ල ඉහළට පහ. එහෙනම් හැම මොහොතකම අපි මරණය ගැන සිහිය පවත්වා ගන්න ඕනේ. මං කොයි වෙලේ මැරෙයිද දන්නේ. ඊට කලින් ඔන්න කළ යුතු දේවල් ඔන්න ඊට පස්සේ ඊළඟ සූත්‍රය තියෙනවා. මරණ සතිය සිහි කරන විදිහ. දැන් මේ විදිහට මරණ සතිය වඩන්න තියෙනවා. ඉතින් මේ මරණ සතියට අපි කොහොමද සිහි කරන්නේ කියන එක ඊළඟ දේශනාවෙන් බුදුරජාණන් ලස්සනට විස්තර කළ දෙනවා. ඒක නිසා තමයි යාර අපිට එක ළඟ ළඟ තියෙන සූත්‍ර පිරිවෙලින් ඉගෙන ගන්න එකේ වාසිය. දැන් අපි අංගුත්තර නිකායේ විදිහට ඉගෙන ගන්න. ඒක එක ළඟ ළඟ තියෙන සූත්‍ර එක දිගටම සූත්‍ර ඉගෙන ගන්න. එතකොට මේ සූත්‍ර වල තේරුම් ගන්න අපිට කරුණු ගොඩාක් ලේසියි විදිහට ඉගෙන ගන්න. නැත්තම් අද මේ සූත්‍රය ඉගෙනගෙන ඊට පස්සේ ආයෙ තව දවසකින් අනිත් සූත්‍රය ඉගෙන ගන්නකොට මේක අමතකයි අපිට. නේද? ඒ නිසා මේ සූත්‍රය නිතරම එක ලස්සන පිළිවෙලකට ගොනු කරලා තියෙන නිසා අපිට මේ පිළිවෙලෙන් ඉගෙන ගන්නකොට එකකින් තේරෙන්නේ නැති කරුණු ඊළඟ එකකින් තේරෙනවා. ඔන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවෙනි සූත්‍රය විස්තර කරන මෙන්න මෙහෙම. දැන් පළවෙනි සූත්‍රය ඔය ටික මතක තියාගන්න ඕනේ. කොච්චර වෙලාවක්ද ඉල්ලුවේ ස්වාමීන් වහන්සේලා? පළවෙනි ස්වාමීන් වහන්සේ දවස් 1:00යි. දෙවෙනි ස්වාමීන් වහන්සේට දවසයි. තුන්වෙනි ස්වාමීන් වහන්සේට වරුවයි. හතරවෙනි ස්වාමීන් වහන්සේට බත් කටවල් 4-5ක් වළඳන වේලාව. හයවෙනි ස්වාමීන් වහන්සේට එක බත් පිඩා. පස්වෙනි ස්වාමීන් වහන්සේට එක බත් පිඩා. හයවෙනි ස්වාමීන් වහන්සේට හුස්ම රැල්ල උඩට අරගෙන පහළට එන වේලාව. ඔන්න මේ 6 දෙනාගෙන් කවුද ප්‍රමාදී වෙන්නේ අප්‍රමාදී වෙන්නේ? ප්‍රමාදී වෙන්නේ පළවෙනි 4 දෙනාම ප්‍රමාදයි. අන්තිම දෙන්න විතරයි අප්‍රමාදී. ඉතින් බුදුරජාණන් වහන්සේ අපිට හික්මෙන්න කිව්වේ අන්තිම දෙන්න විදිහට. ඒතර අප්‍රමාදී වාසය කරන්නේ ආශ්‍රය ශේවීම් පිට තියුණු ලෙස මරණ සතිය වඩනවා කියලා කිව්වේ ආහාර අන්තිම දෙන්නට. ඒ විදිහට අපිට හික්මෙන්න කිව්වා. යන්න ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දෙවන මරණ සති සූත්‍රය මෙන්න මේ විදිහට දේශනා කරනවා. එදා බුදුරජාණන් වහන්සේ නාදිකාගමේ ගෙඩිගෙහි වාසය කරනසේක. එකල්ලි භාග්‍යතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා ඇමතූසේක. මහණෙනි, මරණ සතිය භාවිතා කිරීමෙන් බහුලව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මානසංස ලැබෙන්නේය. නිවන පිහිට කොට ඇත්තේය. නිවන කෙලවර කොට ඇත්තේය. මහණෙනි, කෙසේ භාවිතා කරන ලද, කෙසේ බහුලව ප්‍රගුණ කරන ලද මරණ සතියද මහත්ඵල මානසංස ලැබෙන්නේ. දැන් අර දේශනාවෙන් කිය මරණ සතිය වඩන්න වීරිය ඇති කරගන්න විදිය. මේ දේශනාවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා මෙන්න මේ විදිහටයි මරණය ගැන සිහි කරන්න ඕනේ. නැත්තම් අපි සිහි කරන විදිය දන්නේ නැත්තම් හැම වෙලාවෙම බයෙන් ඉඳින්නේ නේද? දැන් මෙරේ දන්නේ දැන් මෙරේ දන්නේ නැහැ කිය කිය නේද? ඒතර බුදුරජාණන් මරණ සතිය සිහි කරන විදිහ නම් අපිට කියලා දෙනවා. කොයි විදිහටද කෙසේ භාවිතා කරන ලද, කෙසේ බහුලව ප්‍රගුණ කරන මරණ සතියද මහත්ඵල මානසංස ලැබෙන්නේ. මහණෙනි, භික්ෂුව දවල් ගෙවි ගොස් රැ එළඹි කල්ලි මෙසේ නුවණින් සලකයි කියන. දැන් දවල් දවස ගෙවිලා යනවා. ගෙවිලා ගිහිලා රාත්‍රී උදා වෙනවා. උදා වෙනකොට මෙන්න මෙහෙම කල්පනා කරන්න කියන. මාගේ මරණයට බොහෝ කාරණාව තිබෙත්. මගේ මරණය සිද්ධ වෙන බොහෝ කාරණාව තියෙනවා. ඒ තමයි සර්පයෙක් හෝ මට දෂ්ට කරන්නේ. සර්පයෙක් දෂ්ට කළා මම මැරෙන්න පුළුවන් කියලා සිහි කරන්න කියන. ගෝනුස්සෙක් හෝ මට දෂ්ට කරන්නේ. සමහර ගෝනුස්සෙක් කාලා අපි මැරෙන්න පුළුවන්. ඊට පස්සේ පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේ. සර්පයෙක් හෝ දෂ්ට කරන්නේ, ගෝනුස්සෙක් හෝ දෂ්ට කරන්නේ, පත්තෑයෙක් හෝ මට දෂ්ට කරන්නේ. එයින් මගේ මරණය සිදු විය හැක්කේය. ඒ වගේම එය මට අනතුරක් විය හැක්කේය. ඊට පස්සේ තියෙනවා පය පැකිලී ගොස් මම වැටෙන්නේ නම් මම මැරෙන්න පුළුවන් කියලා. හමාර කකුල කොතන හරි හැප්පිලා වැටිලා මම මැරෙන්නත් පුළුවන්. මා අනුභව කළ බත නොදිරවන්නේ නම් ඒ මැරෙන්නත් පුළුවන්. ආහාර දිරවන්නේ නැතුවත් මම මැරෙන්න පුළුවන්. කන ආහාර දිරවුවොත් මේක ආමාශ දිගේ දිරවන්නේ දිගට යන්නේ. දිරවුවේ නැත්තම් ඒක ඒ හේතුවෙන් මැරෙන්නත් පුළුවන්. දැන් කීයක් කිව්වද? සර්පේ දෂ්ට කළ මැරෙන්නත් පුළුවන්. ගෝනුස්සෙක් කාලා මැරෙන්නත් පුළුවන්. ඊට පස්සේ පත්තෑයෙක් කාලා මැරෙන්නත් පුළුවන්. කකුල පය පැකිලා වැටලා මැරෙන්නත් පුළුවන්. අනුභව කළ බත දිරවන්නේ නැතුව මැරෙන්නත් පුළුවන්. ඊට පස්සේ ඔන්න තියෙනවා මාගේ පිත කිපේ නම් එහෙම මැරෙන්නත් පුළුවන්. පිත කිපිලා මැරෙන්නත් පුළුවන්. පිතෙන් හැදෙන ලෙඩ තියෙනවා නේද? ඊට පස්සේ පිතෙන් හැදෙලෙඩ මොනවාද ප්‍රධාන එකක් තියෙන්නේ? ගෑස්ට්‍රික් තියෙනවා නේද? ඒක පිත කිපිල හැදෙනවා. ඒක පිත කිපිල මැරෙන්න පුළුවන්. මා අනුභව ඊට පස්සේ මාගේ සෙම කිපීමෙන් මැරෙන්නත් පුළුවන්. පිත කිපීමෙන් මැරෙන්නත් පුළුවන්. සෙම කිපීමෙන් මැරෙන්නත් පුළුවන්. ආයුධයක්සේ නපුරු ලෙස මාගේ වාතය කිපෙන්නේ නම් ඒ හේතුවෙන්ග මාගේ මරණයට පත්විය හැක්කේය. ඒ මාට අනතුරක් විය හැක්කේ වසයෙන්. අන දැ සීකර යුතුරික හොඳට මතකතියාගන්න. මොකම්මකද ගෝනුස්සෙක් කාල මැරෙන්න්න පුළුවන්. සර්පයක් කාල නැසලම සර්පයක් කාල මැරෙන්න්න පුළුවන්. ගෝනුස්සෙක් කාල මැරෙන්න්න පුළුවන්. පත්තඇයෙක් කාල මැරෙන්න්න පුළුවන්. පයපැක් පිලා මැරල්ල වැටෙන්න්නත් මැරෙන්න්නත් පුළුවන්. ආහාර දිරුවන් නැතුව මැරෙන්න්නත් පුළුවන්. පිත කිපීමෙන් මැරෙන්න්නත් පුළුවන්. සෙම කිපීමෙන් මැරෙන්න්නත් පුළුවන්. වාතය කිපීමෙන් මැරෙන්න්නත් පුළුවන්. ආංගොය විදිහට මැරෙන අවස්ථාවල් ටික සිහි කරන්න කිව්වා. දවවගේ සිද්ධිනේ අපිට ගොඩාක් කලාවට වෙන්නේ නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි දැන් මේ කොයි වෙලාවට සිහි කරන්න කිව්වේ? දවල් ගෙවිලා ගොස් රාත්‍රී උදා වෙන වෙලාවට සිහි කරන්න කිව්වා. භික්ෂුව මෙසේ නුවණින් සැලකිය යුත්තේ රාත්‍රියේ මරණයට පත්වන මාහට අන්තරායක වූ යම් මේ පාපී අකුසල ධර්ම ඇද්ද? රාත්‍රියේ දැන් මේ සිහි කරන්නේ. රාත්‍රියේ මම මැරිලා ගියොත් මට පාපී අකුසල ධර්මයන් ඇද්ද? ඒවා මා තුළ ප්‍රහීන වී තිබෙද්දයි. ඉදින් මහණෙනි භික්ෂුව නුවණින් සලකා බලස්දී මෙසේ දනී කියන. රාත්‍රියේ නිදා ගන්නට කලින් කල්පනා කරන්න කියන. මාගේ හිතේ පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය වෙලාද තියෙන්නේ කියලා. එතකොට එනම් රාත්‍රියේ මරණයට පත්වන මාහට අනතුරු පිණිසු පාපී අකුසල මා තුළ අප්‍රහීනව ඇත්තේ යයි. මහණෙනි ඒ භික්ෂුව විසින් පාපී අකුසල ප්‍රහාණය පිණිස අධිමාත්‍ර වූ කැමැත්තක්, වීරියක්, උත්සාහයක්, බලවත් උත්සාහයක්, අත් නොහැරෙන උත්සාහයක්, සිහියක්, නුවණින් යුතු කටයුතු කිරීමක් කළ යුත්තේ කියලා කියනවා. ඔන්න දැක්කද? සාමාන්‍ය වීරියක් එහෙනම් නෙවෙයි නේද? රාත්‍රියේ මං කොයි වෙලේ නිදාගත්තට පස්සේ මැරෙයිද දන්නේ නැහැ. ඒ නිසා මැරෙනකොට පාපී අකුසල ධර්මයන් මගේ හිතේ තිබ්බොත් ඒක මට අනතුරක් වෙන්න පුළුවන්. ආන් ඒ නිසා ඒ පාපී අකුසල ධර්මයන් දුරු කරන්න අධිමාත්‍ර කැමැත්තක්, ඒ කියන්නේ බලවත් කැමැත්තක් ඇති කරගන්න කියනවා. වීරියක් ඇති කරගන්න කියනවා. උත්සාහයක් ඇති කරගන්න කියනවා. බලවත් උත්සාහයක් ඇති කරගන්න කියනවා. අත් නොහැරෙන උත්සාහයක්. ඔන්න බලන්න. සාමාන්‍ය වීරියක් නෙවෙයි උපදින්නේ නේද? අත් නොහැරෙන බලවත් උත්සාහයක් ඇති කරගන්න කියනවා. ඒ වගේම සිහියක්, නුවණින් යුතු කටයුතු කිරීමක් කළ යුත්තේ. මහණෙනි ඒක හරියට මෙන්න මේ වගේ කියන උපමාවක් කියනවා. උපමාව තමයි ඇඳි වත වේවා හිස වේවා. මහණෙනි යම්සේ ඇඳි වත ගිනිගත් කෙනෙක් හෝ හිස ගිනිගත් කෙනෙක් හෝ ඒ ඇඳි වත වේවා හිස වේවා නිවීමට අධිමාත්‍ර කැමැත්තක්, වීරියක්, උත්සාහයක්, බලවත් උත්සාහයක්, අත් නොහැරෙන උත්සාහයක්, සිහියක්, නුවණින් කටයුතු කිරීමක් කරන්නේද? එසේන මහණෙනි භික්ෂුව අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම පිණිස අධිමාත්‍ර කැමැත්තක්, උත්සාහයක්, වීරියක්, බලවත් උත්සාහයක්, අත් නොහැරෙන උත්සාහයක් ගත යුත්තේ කියන. ඔන්න දැක්කද? එතකොට ආන් ඔය විදිහට මරණ සතිය වඩන්න කියනවා. ඊට පස්සේ දේශනා කරනවා මහණෙනි නුවණින් සලකා බලද්දී මෙසේ දැනගනී නම් රාත්‍රියේ මරණයට පත්වන මාට අනතුරු පිණිසු පාපී අකුසල ධර්ම තුළ ප්‍රහීනව ඇත්තේ යයි. මාන්‍ය භික්ෂුව විසින් ප්‍රීති ප්‍රමුදිත බවින් දවල් රෑ දෙකේ කුසල් ධම්ම හික්මීම වාසය කළ යුත්තේ. එතකොට දැන් මේ විදිහට රාත්‍රියේ සිහි කරනකොට අකුසල ධර්මයන් ප්‍රහීන වෙලා කියලා යාට තේරුණොත් ආන් ඒ වෙලාවට උල්කු සතුටකින් ප්‍රීතියකින් වාසය කරන්න කියලා. එතකොට දැන් මරණ සතියේ මහත්ඵල මානසංශ වෙන්න කොයි විදිහටද වඩන්න ඕනේ? සිහි කරන්න ඕනේ මරණය සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා සිහි කරන්න ඕන. ආන් ඒ සිහි කරලා රාත්‍රී දවල් ගෙවිල රාත්‍රී එළඹෙනකොට රාත්‍රී කල්පනා කර රාත්‍රී මම මැරෙන්න පුළුවන්. ආන් එතකොට මම අකුසල ධර්මයන් මගේ ප්‍රහාණය වෙලා තිබ්බේ නැත්තම් ආන් ඒ වෙලාවට මට අනතුර පිණිස ඒක පවතිනවා. ආන් ඒ නිසායි රාත්‍රියේ මේ ඒ වෙලාවේ මං මරණයටපත් වෙන්න පුළුවන්. ඒ නිසායි අකුසල ධර්මයන් දුරු කිරීමට බලවත් උත්සාහයක් වීරියක් ගත යුතුයි කියලා හරියට හැඳි වත හෝ හිස හෝ ගිනි ගත්තොත් ඒක නිවන්න ලොකු උත්සාහයක් වීරියක් ගන්නවනේ. ආන් ඒ වගේ වීරියක් ගන්න කියනවා මරණය ගැන සිහි කරන්න. අකුසල් දුරු කරන්න. ඊට පස්සේ යන බුදුරජාණන් වහන්සේ වදාලා මානෙනි භික්ෂුව රෑ ගෙවි ගොත් දහවල එළඹි කල්ලි මෙසේ ඔන්න දැන් රෑ රෙහි කළා. යාන්තම් උදේ වෙනකොට මැරිලා නැහැ. නේද? දැන් ඔන්න රෑ නිදාගන්නකොට සිහි කළා. ඔන්න කොහොම හරි බේරිලා. දැන් උදේ වෙනකොට ආයෙසී කරන්න කියන. භික්ෂුව මෙහිලා රෑ ගෙවි ගොස් දහවල එළිබි කල්ලිත් මෙසේ නුවණින් කල්පනා කළ යුතුයි කියන. ඉවරෙන දහවල් කාලෙත් මේ විදිහට සීකර යුතුයි. කොහොමද? මාගේ මරණයට බොහෝ කාරණාව තිබෙන්නේ. මොනවාද කාරණාව? සර්පේ දෂ්ට කරන්න පුළුවන්. ඊට පස්සේ ගෝනුස්සේ දෂ්ට කරන්න පුළුවන්. ඊට පස්සේ පත්‍යය දෂ්ට කරන්න පුළුවන්. ඒ වගේම පය පැකිලීමෙන් මැරෙන්න පුළුවන්. ආහාර දිරවන්න නැතුව මැරෙන්නත් පුළුවන්. ඊට පස්සේ පිත කිපෙන්නත් පුළුවන්. සෙම කිපිල මැරෙන්නත් පුළුවන්. වාතයේ කිපිල මැරෙන්නත් පුළුවන්. ආන් ඒ විදිහට මාගේ මරණය සිද්ධ වෙන්න පුළුවන්. මහණෙනි ඒ භික්ෂුව විසින් මෙසේ නුවණින් සැලකිය යුත්තේ දහවල්හි මරණයට පත්වන මහාට අන්තරායකෝ මේ පාපී අකුසල ධර්මයෝ තියෙනවනම් ආන් ඒවට ප්‍රහාණය වෙලාද තියෙන්නේ නැද්ද කියලා කල්පනා කරන්න. එතකොට ප්‍රහාණය වෙලා නැත්තම් ඔන්න වීරිය කරන්න කිව්වා. ඒ අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස පාපී අකුසල ධර්මයන් ප්‍රහාණය පිණිස අදිමාත්‍ර කැමැත්තක් වීරියක් උත්සාහයක් බලවත් උත්සාහයක් අත් නොහෙරෙන උත්සාහයක් සිහි අධනුවනින්ද කටයුතු කිරීමක් කළ යුතුයි කිව්වා. ඊට පස්සේ ඔන්න ඒකත් මොන වගේද උපමා කළේ? හරියට ඒ උත්සාහයත් හිස හෝ හැඳි වත ගිනි ගත්තොත් තාගේ ගින්න නිවන් මහසෙ ගන්නවා වගේ වීරියක් ගන්න කිව්වා. මේ පාපී අකුසල ධර්මයන් දුරු කිරීම පිණිස. ඊට පස්සේ මහණෙනි භික්ෂුව නුවණින් සාකාබද්ධි මෙසේ දනී නම් දහවල්හි මරණයට පත්වන මහාට අනතුරු පිණිසු පාපී අකුසල ධර්මයන් මා තුළ ප්‍රහීන වැත්තේයි මහණෙනි භික්ෂුව විසින් ප්‍රීති ප්‍රමුදිත බවින් දවල් රැ දෙකේ කුසල් දාමි හික්මෙමින් වාසය කළ යුත්තේ. ඔන්න දැක්කා. එතකොට එහෙම සිහි කරනකොට අකුසල ධර්මයන් දුරු වෙලා ගිහිල්ලා තියෙනවා නම් එයා බොහෝම සතුටින් ප්‍රීතියෙන් දවල් රෑ දෙකේම වාසය කරන්න කියලා කිව්වා. ඉතින් ඕන් ඔය විදිහට මහණෙනි මරණ සතිය මෙසේ මරණ සතිය භාවිතා කිරීමෙන් බහුලව ප්‍රගුණ කිරීමෙන් මහත්ඵල මානසංස ලැබෙන්නේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙලවර කොට ඇත්තේ කියලා. දැන් ඉතින් කරන්න එහෙනම් සූත්‍ර දෙකම දැන් හොඳට එහෙනම් මතක තියෙන්න ඕන. දැන් ඉස්සෙල්ලම කොහොමද මේ දෙවෙනි මරණ සති සූත්‍රය කොහොමද වදාළේ? මහණෙනි මෙන්න මේ විදිහට කොයි විදිහට භාවිතා කළොත්ද කොයි විදිහට බහුල වශයෙන් වැඩුවොත්ද මරණ සතියේ මහත්ඵල මානිසංස වන්නේ. නිවන කෙලවර කොට ඇත්තේ නිවන පිහිට කොට ඇත්තේ නිවන කෙලවර කොට ඇත්තේ කොයි විදිහට මරණ සතියේ වැඩුවොත්ද. එතකොට දැන් එයා සිහි කරන්න ඕනි කොහොමද? භික්ෂුව දවල් ගෙවි ගොස් රෑ එළඹි කල්ලි. එතකොට දවල් කාලේ ගිහිල්ලා රාත්‍රියේ එළපෙනවා. ඒ රාත්‍රියේ සිහි කරන්න ඕනේ කිව්වා මාගේ මරණයට බොහෝ කාරණාව තියෙන්න පුළුවන්. දැන් මරණය සිද්ධ වෙන්න පුළුවන් අවස්ථා තියෙනවානේ. ආන් ඒ අවස්ථා ටික සිහි කරන්න කිව්වා. සමහර විට මම සර්පේ දෂ්ට කළා මැරෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ගෝනුස්සෙක් කාලා මැරෙන්නත් පුළුවන්. ඊට පස්සේ මේ සර්පයෙක් දෂ්ට කරන්න පුළුවන් ගෝනුස්සෙක් කරන්න පුළුවන් පත්තෑයෙක් කාලා මැරෙන්න පුළුවන්. කකුල හැප්පිලා වැටලා මැරෙන්න පුළුවන්. ආහාර දිරවන්න නැතුව මැරෙන්න පුළුවන්. පිත කිපිලා මැරෙන්නත් පුළුවන්. සෙම කිපිලා මැරෙන්නත් පුළුවන්. වාත කිපිලා මැරෙන්නත් පුළුවන් කියලා සිහි කරන්න කිව්වා. අහන් ඒ විදිහට සිහි කරනකොට සිහි කළා කල්පනා කරන්න කිව්වා. රාත්‍රී කාලයේදී මම මැරිලා ගියොත් ඒ වෙනකොට මගේ පාපී අකුසල ධර්මයන් දුරු වෙලා ගිහිල්ලාද තියෙන්නේ දුරු වෙලා නැද්ද කියලා විමසන්න කිව්වා. මොනවාද පාපී අකුසල ධර්මයන් කිව්වේ? රාගය, දේශය, මෝහය. තව ගොඩාක් විස්තර කරන නේද? පංච නීවරණ අකුසල් කියලානේ කියන්නේ. ආන් මේ පංච නීවරණ ප්‍රහීන වෙලා ගිහිල්ලාද තියෙන්නේ. ඊට පස්සේ කාමසිතුවිලි, ව්‍යාපාද, හිංසාසිතුවිලි ප්‍රහාණය වෙලා තියෙන්නේ. ආන් මේ විදිහට කල්පනා කරන්න කිව්වා. එතකොට ඒ විදිහට කල්පනා කරනකොට තමන්ට තේරුණොත් මගේ හිතේ පංච නීවරණ යටපත් වෙලා නැහැ. මගේ හිතේ රාග දේශ මේවලට යටපත් වෙලා නැහැ. ආන් ඒ විදිහට තේරුණොත් ලොකු උත්සාහයක්, ලොකු කැමැත්තක්, ලොකු වීරියක්, මේ බලවත් උත්සාහයක්, ආත්ම නොහැරෙන උත්සාහයක් ගන්න කිව්වා. ඒ පාපී අකුසල ධර්මයන් දුරු කරන්න ඕනේ කියලා වීරිය කරන්න කිව්වා. හරියට කොහොමද උපමාවක් කළේ? හිස ගිනි ගත්තොත්, එහෙම නැත්නම් ඇදිවත ගිනි ගත්තොත්, ආන් ඒක නිවන්න යම් උත්සාහයක් ගන්නවාද, බලවත් උත්සාහයක් ගන්නවාද, ආන් ඒ වගේ උත්සාහයක් ගන්න කිව්වා අකුසල ධර්මයන් දුරු කරන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ ගොඩාක් අර විස්තර කරලා තියෙනවනේ දේශනාවල නේද? ඇහෙන් රූපයක් දැකලා ඒ නිමිති අනුනිමිති මතක තියාගන්න එපා කියලා. ඒ නිමිති අනුනිමිති මතක තියාගෙන ඉන්න වෙලාවේ ඒ නිමිති වලට අනුව හෝ අනුනිමිති වලට අනුව හෝ තමන්ගේ විඥානයේ ක්‍රියාත්මක වුණොත් ආන් ඒ මොහොතේ මැරුණොත් එයා දුගතිය උපතක් කරා යනවා කියලා උපමා කරලා තියනවා නේද? හරියට රත් වෙච්ච යකඩකින් ඇස් දෙක පිරිමැද ගන්න එක හොඳයි. ඒ නිමිති අනුනිමිති මතක තියාගන්න එපා කියලා. ඇයි ඒ මතක තියාගන්න එපා කිව්වේ? ආන් ඒව මතක තියාගත්තොත් දුගතිය උපතක් කරා යනවා. එහෙනම් මේ මොහොතේ මේවා අමතක කරන්න අපිට පුළුවන්කම තියෙන්න ඕනේ. දැන් ඒකත් අපිට මරණ සතියට උපකාරී වෙනවා නේද? මම මේ වෙනකොට මැරුණොත් මම කොහේ උපදීද? මම මේ වෙනකොට මැරුණොත් කොයි ලෝකේ උපදීද? එතකොට තේරුණොත් එහෙනම් අකුසල ධර්මයක් මගේ තියෙනවා. මම මේ වෙනකොට මැරුණොත් දුක හතර අපායනේ. කොහේ හරි උපදින්න පුළුවන්. ආන් ඒ විදිහට හොඳට වීරිය ඇති කරගන්න කියනවා. රාත්‍රී ආවට පස්සේ මං කොයි රාත්‍රී මැරිලා ගියොත් මං කොයි විදිහට උපතක් කරා යයිද දන්නේ. අයි කර්මයනේ, කුඹුර නේද? විඥානය තමයි බීජය. තණ්හාව තමයි ජලය. ඉතින් කර්මයට අනුව උපතක් කරා යනවා. ඒක ආය අපිට වළක්වන්න බෑ. දැන් අර ගොඩක් දේශනාවල බුදුරජාණන්සේ විස්තර කරනවා මේ විදිහට. මරණස අර ධනංජානි සූත්‍රය විස්තර කළේ නේද? සාරිපුත්ත මහ රහතන් වහන්සේ අර මරණාසන්න වෙලා ඉන්නකොට ධනංජානි බ්‍රහ්මණයා ළඟට ගිහිල්ලා නිරේ යන්න හිටියේ කෙනා ආන් ඒ නිරේන් බේරගෙන බ්‍රහ්ම ලෝකයේ දක්වා අරන් ගියා. එතකොට මරණය ගැන සිහිපත් කළා. දැන් ඔයා මේ මනුස්ස ලෝකේ මේ නිරේද හොඳ, තිරිසන් ලෝකෙද හොඳ. ඔහොම දැන් මරණය ගැන තමයි සිහිපත් කළේ. මැරෙනකොට ඔබ නිරේ ගියොත් හොඳ නෑනේ ඔබට. ඊට වඩා හොඳයිනේ මනුස්ස ලෝකේනේ. ඊට පස්සේ හොඳයිනේ දිව්‍ය ලෝකේනේ. ඊට වඩා හොඳයිනේ බ්‍රහ්ම ලෝකේ උපදින එක. සිහි කර බ්‍රහ්ම ලෝකේ දක්වා යා ඇරගෙන ගියා යා කීත. ඉතින් ආන් ඒ වගේ මරණය කොයි මොහොතේ අපිට කොයි විදිහකට සිද්ධ වෙයිද දන්නේ. අපි කවුරක්වත් දන්නේ නෑ අපේ මරණය කොයි විදිහටද තීරණය වෙලා තියෙන්නේ. දැන් සමහරව අපිට පේනවා අවුරුදු බඩේ කුසේ ඉඳලා මම්මගේ මැරෙනවා. සමහරව ඉපදිච්ච හැටිය මැරෙනවා. සමහරව අවුරුදු 5න් මැරෙනවා. සමහරව අවුරුදු 10න් මැරෙනවා. සමහරව අවුරුදු 20න් මැරෙනවා. සමහරව අවුරුදු 50ක් ගිහිල්ලා මැරෙනවා. තවත් සමහරව අවුරුදු 100ක් ඉඳලා මැරෙනවා. උපරිම බුදුරජාණන් වහන්සේ කාලේ 120ක් ඉඳලාත් මැරෙනවා. ඉතින් කොයි මොහොතේ කොයි විදිහට අපේ මරණය සිද්ධ වෙයිද දන්නේ නැහැ. ආන්ගේ මරණය සිද්ධ වෙන්න පුළුවන් අවස්ථාවල් හොඳට සිහි කරන්න කිව්වා. ආන්ගේක තමයි මරණ සතිය. මරණය ගැන සිහි කිරීම. ඒකට මරණය ගැන සිහි කිරීම එහෙනම් බය වෙන එකක්ද, වීරිය උපදින එකක්ද? ආන් දෙක. දැන් සාමාන්‍ය ගිහි ජීවිතය ගත කරේ මරණය ගැන සිහි කරන්න බයයි කිව්වත් මරණය ගැන සිහි කරනකොට හරි බයයි. හැබැයි බුදුරජාණන් වහන්සේ වදාළේ මරණය ගැන බය වෙන්න එපා. බය වෙන්න ඕනේ මොකටද? අකුසලයේ තමන්ගේ හිතේ තියෙනවා නම් බය වෙන්න. නූපන් අකුසල් උපදිනවට බයක් ඇති කරගන්න. උපන් අකුසල් හිතේ තියෙනවා නම් ආන් ඒක තියෙනවට බයක් ඇති කරගන්න. එහෙමනේ බය විස්තර කිව්වේ. නූපන් අකුසල් උපදිනවා නම් ආන් බයක් ඇති කරගන්න කිව්වා. උපන් අකුසල් තියෙනවට බයක් ඇති කරගන්න කිව්වා. නූපන් කුසල් උපදවගත්තේ නෑනේ කියලා බයක් ඇති කරගන්න කිව්වා. උපන් කුසල් පිරිහුණොත් එහෙම ආන් ඒකටත් බයක් ඇති කරගන්න. අන්න ඒකට තමයි බය ඇති කරගන්න කිව්වේ. ලැජ්ජාව ඇති කරගන්න කිව්වේ ඒකටම. එහෙනම් බය ලැජ්ජාව ඇති කරගන්න ඕනේ මොකටද? නූපන් අකුසල් උපදිනවට බයක් ඇති කරගන්න ඕනේ. උපන් අකුසල් තියෙනවට බයක් තියෙන්න ඕනේ. නූපන් කුසල් උපදවගත්තේ නෑනේ කියලා බයක් තියෙන්න ඕනේ. උපන් කුසල් පිරීලා ගියොත් ඒක මඩ පාඩු වෙයි කියලා අයහපත පිණිස පවතිනවා කියලා බයක් ඇති කරගන්න. ආන් ඒ බය ඇති කරගත්තනම් මරණ සතිය සිහි කරන්න අපිට පහසුවක් උපකාරයක් තියෙනවා. ඉතින් ඒ නිසා මරණ සතිය හොඳට සිහි කරන්න එහෙනම් අද දවසේ අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනි. ඉතින් ඒක අපි සියලු දෙනාටම අපි අර මුලින් කිව්වා වගේ ආර්ය සත්‍ය අවබෝධ කරන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පුරුදු කරන ශ්‍රාවකෙක් විසින් කළ යුතු දෙයක්. දැන් එක්කම්ම සංකල්ප සිහි කළ යුතුයි. අව්‍යාපාද සිහි කළ යුතුයි. අවිහිංසා සිතුවිලි අපි සම්මා සංකල්පේ පුරුදු කළ යුතුයි. ඒතරේ සිහි කළ යුතු දේවල් බුදුරජාණන් වහන්සේ අපිට ගොඩාක් කියලා දීලා තියෙනවා. බුදු ගුණ සිහි කරන්න, දහම් ගුණ සිහි කරන්න, සංඝ ගුණ සිහි කරන්න, සීලය ගැන සිහි කරන්න, කල්යාණ මිත්‍රයා ගැන සිහි කරන්න, ඊට පස්සේ දානය ගැන සිහි කරන්න, දිව්‍ය ලෝකවල දිවුරු ගැන සිහි කරන්න, ඒ වගේ මරණය ගැන සිහි කරන්න, අසුභය ගැන සිහි කරන්න. ගොඩාක් සිහි කළ යුතු දේවල් තියෙනවා. ආන් ඒ සිහි කළ යුතු දේවල් අපි ආකාරයෙන්ම සිහි කරන්න ඕනේ. එතකොට අපේ හිත ආර්ය සත්‍ය අවබෝධයේ පිණිස නිවන් කෙලවර, දැන් මේකේ තියෙන්නේ නිවන පිහිට කොට ඇත්තේ, නිවන කෙලවර කොට ඇත්තේ. ඒ විදිහට සිහි කළොත් දැන් බලන්න ওই විදිහට මරණ සතිය සිහි කළොත් අවසන් වෙන්නේ නිවන් කෙලවර කරලා. නිවෙනින් තමයි අවසන් වෙන්නේ. ඉතින් අපේ ඉලක්කය ඒකට හරියනවනේ නේද? ඉතින් ඒ නිසා අද දවසේ නම් මේ මරණ සති සූත්‍ර දෙක තමයි මතක තියාගන්න ඕනේ. එතකොට පඨම මරණ සති සූත්‍රයයි ဒုတိယ මරණ සති සූත්‍රයයි. එතකොට පඨම මරණ සති සූත්‍රයෙන් භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අහුව මහණෙනි ඔබලා මරණ සතිය වඩනවාද? එතකොට ස්වාමීන් වහන්සේ 6 දිනක් 6 විදිහකට උත්තර දුන්නා. පළවෙනි ස්වාමීන් වහන්සේ කිව්වා දවස් එකමාරක් මට ඇති. දෙවෙනි ස්වාමීන් වහන්සේ කිව්වා දවසක් ඇති. තුන්වෙනි ස්වාමීන් වහන්සේ කිව්වා වරුවක් ඇති. හතරවෙනි ස්වාමීන් වහන්සේ කිව්වා බස් පිටවල් 4-5ක් වළඳන වෙලාව. පස්වෙනි ස්වාමීන් වහන්සේ එක බත් පිටක් වන්ද. හයවෙනි ස්වාමීන් වහන්සේ හුස්ම රැල්ල උඩට ගන්න පහළට හෙද වෙනවා. ආන් ඒ විදිහට වීරිය කරන්න කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ 6 දෙනාගෙන් අන්තිම දෙන්න තමයි අප්‍රමාදීව කටයුතු කරන්නේ. ආන් ඒ අප්‍රමාදී විදිහට කටයුතු කරන දෙන්න වගේ අපටත් අප්‍රමාදීව විය යුතුයි කියලා මාන්නි මෙසේ හික්මිය යුතුයි කියලා තමයි කිව්වේ. ඊට පස්සේ දෙවෙනි මරණ සති සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා කොයි විදිහට වඩන ලද, කොයි විදිහට ප්‍රගුණ කරන ලදද මරණ සතිය මහත්ඵල මානිසංස ලැබෙන්නේ. එතකොට කිව්වා මරණයටපත් වෙන්න පුළුවන් අවස්ථාවල් සිහි කරන්න කිව්වා. ආන් ඒ සිහි කළා වීරිය ඇති කරගන්න කිව්වා. මම මැරිලා ගියොත් ඒ සිද්ධි අවස්ථාවකින්ද සර්පේ කාලේ මැරුණොත් එහෙම මගේ මං ඒ වෙනකොට අකුසල් මගේ හිතේ තියෙනවාද? කුසල් තියෙනවාද? අකුසල් තියෙනවා නම් ඒ අකුසල් දුරු කරන්න ලොකු වීරියක් ගන්න කිව්වා. කුසල් තියෙනවා නම් අකුසල් දුරු වෙලා ගිහිල්ලා නම් ප්‍රීතියෙන් සතුටින් කල් ගෙවන්න කිව්වා. ආන් ওই විදිහට මර සතිය පුරුදු කළොත් ආන් ඒක මහත්ඵල මහානිසංස ලැබෙයි කිව්වා. ඉතින් ඒ නිසා අද දවසේ අපිට කාල වේලාව අවසන් වෙනවා. ඊට පස්සේ තව සූත්‍ර අපි ඊට පස්සේ ඉගෙන ගමු. ඉතින් අද දවසේ අපිට මේ ඉගෙන ගත්ත මරණ සති සූත්‍ර දෙක අපි සියලු දෙනාට වීරිය උපදවාගෙන ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ජීවිතේ පුරුදු කරගෙන දුක අවබෝධ කරන්න, දුක හට ගැනීම දුරු කරන්න, දුකේ නැතිවීම සාක්ෂාත් කරන්න, ආර්ය අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්න අපි සියලු දෙනාට මේ සූත්‍ර දේශනාව උපකාරයක්ම වේවා. Sadhu, sadhu, sadhu. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සාදු සාදු සාදු. ඕකාසන්දම්මං සුපත් වේවා. මයාගතම් පුඤ්ඤං සාමිනානමෝ සා සාදු අනුමෝදාමි. සාමිනාගතම් පුඤ්ඤං මයං දාමි සා සාදු අනුමෝදිතේ සා සාදු අනුමෝදාමි. ඕකාසුද්වාරත්තේන කතං සබ්බං අච්චයං කෞතුමී බං කමාම් කතබ්බං. චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව උදා වේවා.